සුම්පුවත් ලදසිරින් කෙනෙන අපගේ YouTube channel වූ සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දැලබුණු තවත් සුම්පුවතක්. පෙම්වතිය වෙනත් කෙනෙකුට අයිති වී ඇයි බියෙන් ඇය ඝාතනය කළ බව විශ්වවිද්‍යාල තරුණිය ඝාතනය කළ සැකකාර තරුණියා පාපොච්චාරණය කර තිබෙනවා. තමන් ප්‍රකාශ කළ දේවල් ඇය පිළිගැනීමට අකමැති වූ බවත් එහෙතුවින් ඝාතනය කිරීම හැර වෙන විකල්පයක් නොතිබූ බවත් වැඩිදුරටත් මෙම තරුණයා ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම දැනට අනාවරණය වියදී තොරතුරුවලට අනුව සැකකාර තරුණයා සැලසුම් සහගතව මෙම ඝාතනය සිදු කළ බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි පරීක්ෂණ කණ්ඩායම් පෙන්වා දෙන්නේ. තරුණියගේ ගෙල කැපූ පිහිය වෙළඳ සැලකින් කල් තියාගෙන මිලදීගෙන තිබූ බවත් ඊයේ දවල් 12:30ට පමණ එම පිහිය බෑගේ දමාගෙන තුරුංග තරඟ පිටියට ගිය බවත් අනාවරණය වී තිබෙනවා. එහිදී තමන් ප්‍රකාශ කරන ආකාරයට ඉදිරියේදී සම්බන්ධතාවය පවත්වා ගත යුතු බව තරුණයා සඳහන් කර ඇතත් තරුණිය සඳහන් කර ඇත්තේ තවදුරටත් මෙසේ ඇසුරු කළ නොහැකි බවයි. එම අවස්ථාවේ කලබලට පත් වූ තමන් ඝාතනය සිදු කළ බව තරුණයා වැඩිදුරටත් පොලිසියට පවසා තිබෙනවා. එමෙන්ම ඝාතනය සිදු කිරීමෙන් පසු තරුණයා වේගෙන් විශ්වවිද්‍යාලයේ දෙසට දිවයන අයුරු CCTV කැමරා දර්ශනවල සටහන් වැය ඇති බව පොලිසිය ප්‍රකාශ කළා. සැකකාර තරුණයා පෞද්ගලික උපකාරක පන්ති පවත්වන්නෙකු ලෙස වැලම්පිටිය කොළොන්නාව කොටිකවත්ත සහ කෙළබත්ගොඩ ප්‍රදේශවල ප්‍රසිද්ධියට පත්ව සිටි බවත් වාර්තා වනවා. විශ්වවිද්‍යාල මිතුරන් පොලිසියට සාක්ෂි ලබා දී ඇත්තේ කලක්තිස්සේ මොවුන් දෙදෙනා අත මත කෙටුම් පැවති බවයි. ඊයේ දවල් මෙලෙස ඝාතනයට ලක් වුණේ 24 හැවිරිදී හෝමාගම කිරිවත්තුරුව පුබුදුවන ප්‍රදේශයේ පදිංචි කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ සංඛ්‍යාන විද්‍යාංශයේ 3 වසරේ ඉගෙනුම ලබන සිසුවියක්. ඇගේ පිමතා වන සිසුවාද එම පිටේම 3 වසරේ ඉගෙනුම ලබනවා. මෙමෙනු සුම්පුවත් ලදසනින් දැන ගැනීමට අපගේ YouTube channel subscribe කර bell icon ක්‍රියාත්මක කරන්න.